මොකද්ද මේකට කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකයි මම ඔබට කියන්නේ සිංහදෙන අප්පමාදේන සම්පාදේත කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ඔන්න ඕක නිසා සිංහදෙන මේ අවස්ථාව නැති කරගන්න එපා කියලා ජීවිතේ කල්ප කොටි 7000කට පස්සේ මේක උදා වුණේ ඒකයි මේ විදිහට මම කියන්නේ කවුරු හරි පැවිද්දට ඇවිදලා පැවිද්ද දාලා යනවා නම් එහෙම පව් ඉතින් ඒක මේක දැකලා නෙමෙයි ඇවිදලා තියෙන්නේ දැකලා නෙමෙයි යන්නේ දැන් අන්න අන්න වැලපි වැලපි ශෝක කර කර හරි මොකද්ද කරන්න ඕනේ සිංහ ඒකයි මේවා හිතන් මට පුළුවන් තරම් කල් මේ ගුඩි ඉඳගෙන මං කියන්න ඔබ හිතන්න පටන් ගන්න මේ කවදා හරි ඔබට හිතේ ඔය කෝණෙන් අහිංසක දරුවෝ දිහා බලන්න කෙනෙක්. ඔබගේ පුංචි දරුවෝ දිහා බලන්න. හැමදෙස්සම අදිස්ථාන කරන පුතේ මම ඔබට අනිවාර්යෙන්ම නොකඩෙන නොබිඳෙන දේ දෙනවා. ඒ වෙනුවෙන් මම කරන්න පුළුවන් උපරිම දේ කරනවා මගේ පුතේ කියන හැඟීමෙන් ඉන්න සේනත. දරුවා ලොකු වෙනකොට දරුවට ඒ වාසනාව උදා වෙනයි. පොඩි කාලේ ඉඳලා මේ දරුවට දෙන්න ඕනේ අවවාද අනුශාසනා දෙන්න. පොඩි කාලේ ඉඳලා මේ ඇත්ත තත්ත්වේ තේරුම් කළද දරුවට අවුරුදු 7යි 8යි නම් තේරෙනවා පිංගත ටීවී එක දිහා බලන් ඉන්නකොට එයාට තේරුම් කළා දෙන්න සුපර්මෑන් යනකොට ෆ්ලෑෂ් යනකොට තේරුම් කළා දෙන්න පිංගත මොන ගිනි ගොඩකද පුතේ ඔය ඉන්නේ කියලා ඇත්ත කතාව ඒකනේ පිංගත ඔය වේගයෙන්ම තුවන්න පුළුවන් මිනිස්සුගේ එක එකව පින්නියෝ ඔබට මතකද ෆ්ලෑෂ් කියලා වේගයෙන්ම දුවන්න පුළුවන් මිනිස්සේ මතකද ඔබට එක එක කෑලි පෙන්වෙන්නේ තියෙන මේ නිවන සම්බන්ධව අවශ්‍ය ඒවා. ওই මිනිස්යාක එක කතාවක් මම ඔබට කියන්න. ওই මිනිස්යා අපින් වෙද එක්තරා වැඩ කෙරේ මේ මිනිස්යා අනාගතයට විසි වෙනවා. මොකද එයාට වේගෙන් දුවන්න පුළුවන්නේ. ඉතින් එයා කාලය අරහා දුවනවා. අපි හිතමුකෝ ඔය ඇත්ත හරියකින් බොරු හරි වැඩක් නැහැ නේ අපිට. කාලය අරහා දුවනවා. එක පාක් එයා විසි වෙනවා අපින් වෙද මාස 3ක් විතර ඉස්සරහට. ඒ විසි වෙනකොට දකින්නවා පින්විතනේ එයා බඳින්න ඉන්න කෙනාට එයාගේ හතුරා පිහියෙන් අයිනවා. එන්න මැරනවා. ඊට පස්සේ එයා ආයි එනවා පින්විතනේ වර්තමානයේට. දැන් එයා වර්තමානයේට ඇවිදilla. දැන් එයා වේගෙන් දුවන හොරෙක් පස්සේ. අර පොඩි එකා ඕක දිහා බලාගෙන. මටත් ෆ්ලෑෂ් බවට පත් වෙන්න තිබුණා නම් කියලා හිතුණොත් දැන් ඔබ දන්නවද පින්විතනේ යාගේ පපුවේ මොනවද පත් වෙන්නේ කියලා? එයා දැන් හරියටම දන්නව නේද තව මාස 3කින් එයාගේ නෝනට පිහින් අයින්නවා කියලා. පින්විතනේ මිනිස්සයා දහ දුක් විඳිනවා පින්විතනේ අනාගතය වෙනස් කරන්න. මේ මිනිස්සයා ඉවලේ බලනවා පින්විතනේ ටීවී එක දිහා. ඒ අනාගතයට ගිය වෙලාවේ දීවික දිහා බලනකොට පින්විතනේ ඒකේ පේනවා ඒකේ යනවා සිරස්තල ටිකක් යටින් මෙයින් මෙහෙම වුණා මෙයින් මෙහෙම වුණා මෙයින් මෙහෙම වුණා මෙයින් මෙහෙම වුණා කියලා ඒ ඔක්කොම මතක තියාගෙන ඇවිදින්න පින්විතනේ බෝඩ් එකක ලියාගෙන අනාගතේ වෙනස් කරන්න කියලා අර සිද්ධි එකක්වත් නොවි තියන්න දැන් අපි හිතමු අරකේ අහවල් හොරාව ඇල්ලුවා අහවල් හොරා හිරෙන් පැනලා ගියා එහෙම ඒව අර තිරස්තල විදියට යනවනේ ඒ ඔක්කොම අරන් ඇවිදලා පින්විතනේ ලියලා බෝඩ් එකක ඒ හැම එකක්ම වෙනස් කරන්න මොකටද අර බඳින්න ඉන්න එක්කෙනාව මරණ එක නතර කරා මේ මනුස්සයාට ඇඬෙනවා පින්විතනේ අර බඳින්න ඉන්න එක්කෙනාව දැක්කහම මෙයා කියන්නේවත් නැහැ කාටවත් පින්විතනේ මෙයාගේ ජීවිතේම අපායක් බවට පත් වෙනවා පින්විතනේ ඔය ෆ්ලෑෂ් නිදිගත නිදුවන කොට අර පොඩි එකා හිතාගෙන ඉන්නේ අනේ මටත් ෆ්ලෑෂ් වෙන්න තිබ්බනම් කියලා ඌට දැනෙනවා නම් මේ ඔය කතාව ඇතුලේ ඔය ෆ්ලෑෂ් කියන පුද්ගලයා මේ වෙලාවේ කන ගින්න කොච්චරද කියලා වනේ වන හතුරෙක්වත් ෆ්ලෑෂ් වෙන්න එපා කියලා නේද කියන්නේ මේකයි කියන්නේ අර මෝඩ දෙයට බැඳෙන්න දෙන්න එපා දරුවන්ට
ඇත්ත කියලා දෙන්න. පුතේ ඔයාට අම්මා මරන දුකයිද නැද්ද? පුතේ ඔය ෆ්ලෑෂ් එකත් අම්මා කෙනෙක් ඉන්නවනේ. තාත්තා කෙනෙක් ඉන්නවනේ. ඉතින් ඔයාට ඕනේ යාබවට පත් වෙන්නද? එතනට ආයේ දුක නෙන්නේ. ඔය ටික කියන්න බැරිද පින්වතුනි ඔබට ඔබේ දරුවන්? ඔය ටික එක හරියට තේරුම් ගත්තොත් එහෙනම් අම්මේ මට ෆ්ලෑෂ් ස්ටිකර් එකක් ඕනේ කියලා කියයිද? ඒකයි පොඩි කාලේ ඉඳලා ගයිඩ් කරන්න තියෙන්නේ. අවුරුදු 14 දී බාර දෙන්න. ඔන්න. ඔබගේ සසර ගණ දෙනුව කොහොමද කියලා මම දන්නේ නැහැ. බාර දුන්නොත් ගොඩ දාලා දෙන්න. ගොඩ දාන උත්සාහ කරන්න. ගොඩ දාලා දෙන්න කියන්නේ බෑ. මෙතනින්ම තමයි දේවදත්තත් බිහි වෙන්න ඕනේ. මේක දිහා ගොඩ දානවා කියන එක කියන්න බෑ. නමුත් උදව් කරන්න. කලන වැටෙන් පීඩලා බල දෙන්න.